කොළඹ මල්පාරේ පිහිටි රණේ වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්ුණේ. සාකච්ඡාවෙන් අනතුරුව ඊට එක් වූ නියෝජිතයන් මාධ්‍යට කරුණු පැහැදිලි කළා. මේ සාකච්ඡාව දිගට යනවා. ඒතා බලවත් සංධානයක් ඇටියට මා මැතිවරණයට අපි මුණ දෙනවා. රනිල් මහත්තයා මොකද දේශපාලනේ සමුවරන්ද මොකද කරන්නේ? ඔව් එතුමා මේ මා මැතිවරණයට සම්බන්ධ වෙන්නේ නැහැ. සජීවී ගත්තොත් හොඳයිද? හොඳයිනේ. ඔක්කොම හොඳයි. අයියෝ ඔක්කොම අරගෙන අපි බලමු. මා මැතිවරණේ ජාතික ජනවේදේ පළක් පරද්දන්න පුළුවන් වේද? පුළුවන් නේද? අපි තරඟ බිමට එනවා. එනේ අපේ දිගින් දිගටම කියන්නේ සියලුම දෙනා එකතු කරගෙන ඡන්දය ඉල්ලන්න ඕන කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයාටත් කිව්වා සජබෙත් එක්කත් එකතු කරගෙන ඔක්කොම එකතු වෙලා ඡන්දය ඉල්ලන්න කියන තැන තමයි අපි දිගින් දිගටම ඉන්නේ. මම පෞද්ගලිකව හිතන්නේ එහෙම තීන්දු తీරන ගන්න බැරි නම් අපිට අපි ඇත්තටම අපි තා වාසනාවන්ත තැනකට එනවා. සජබෙත් සමග එකතු වෙලා පුලුල් සන්ධානයකට යන්නේ නැත්නම් ඡන්දිල්ලල වැඩක් නැහැ. මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානගත වීම පිළිබඳව වජිරාපේ වර්ධන මනුෂ්‍ය නානකරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රට අමාරු වෙටිච්ච වෙලාවේ මිනිසුන්ගේ වගකීම් බාරගත්තු නැති නායකයෙක් විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ කෙනෙක්ගෙන් මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න ඕනි කරන හයිය ලබා දෙන්න පුළුවන් නායකයෙක් හැටියට මම නම් දකින්නේ නැහැ. දැන් විපක්ෂය මේ විදියට කකතාවෙක් ආවේ නැතොතින් මහ මැතිවරණයේ ප්‍රතිඵලයක් මොන වගේ වෙන්න පුළුවන්? රනිල් වික්‍රමසිංහ ජනාධිපති මාගේ උපදේශ පරිදි අපි සියලුම පක්ෂවලට ආරාධනා කරා විපක්ෂයේ විදියට පොදුවේ එකට එකතු වෙලා මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ කළ හැකි දේ සිද්ධ කරන්න. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා තාමත් කල්පනා කරන්නේ අර පරණ විදියටම මේ වෙලාවේ ඊට වඩා එහාව පුළුල්ව හිතන්න පුළුවන් දේශපාලන දැක්මක් එතුමට නැත්තම් ඒ තමයි කනගාටුදායක තත්වය. සෑම අවස්ථාවක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකතුමා ගත්තොත් විපක්ෂ නායකතුමා හැටියට තමගේ කාර්යභාරය අග්‍රාමාත්‍ය ධූරය ලබා ගනිමින් අවසාන වතාවට තනි අසුනකින් മന്ത്രി ධූරය අගමැති ධූරයත් ජනාධිපති ධූරයත් ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ක්‍රියා කළා තිබෙනවා. එනම් විරුද්ධ පක්ෂයේ කාර්යභාරය අසමත්. ඒ කියන්නේ විරුද්ධ පක්ෂයට එහා ගිය 103ක් තිබුණු කණ්ඩායමත් විරුද්ධ පක්ෂයත් පහු කරමින් විදායක ජනාධිපති ධූරය සඳහා ගමන් කළා තිබෙනවා. එනම් අසමත් කණ්ඩායමක් සමග කොහොමද නව දේශපාලන සංස්කෘතිය ක්‍රියා කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවේ ඒ අභියෝගය තියෙනවා. මට කිසි සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අභියෝගය ජය ගන්නවා. ඒ සාධකයේ දිහා බලමින් අපි මහා සම්දානයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටිනු. කෙසේ වෙතත් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පළ කළේ මෙවන් අදහසක්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හිටපු මන්ත්‍රීවරු බහුතරයක් සජිත් මහත්තයට සහාය දෙනවා කියලා තිබුණා. අතෙන් කැඩිලා සජිත්ට යනවා කියලා එහෙම මොයි කෙනෙක් දෙන්නේ ගැන පොඩි ආරංචියක් තිබලා රනිල් පිලයි සජිත් පිලයි මේවා සේරම එකට එකතු කරගන්න පුළුවන්කම තිබ්බනම් ඉතින් ඒ ජයග්‍රහණය පිළිබඳ එහෙම හිතන්න ඉඩ කඩක් තිබ්බා. ඉතින් ඊට වඩා හොඳයි ජනතා මුක්ති පෙරමුණට අගමැතිවරේ පත් කරගෙන මේ ආණ්ඩුව කරගෙන යන්න මේ උදව් කරන එක. ඔහුගේ දාර්ශනික පසුබිම ගත්තම මට හිතෙන්නේ ලංකාව නැගිටවන්න ඔහුන්ට ඉඩ කඩ හොඳටම තියෙනවා කියලා මට හිතෙනවා. රනිල් මහත්තයා ගාව ඉන්න කට්ටියෙන් කී දෙනෙකුට විතර ගෙදර යන්න පුළුවන්ද? ඒ ගෙදර යා යුතුයි ජනතාව හොඳින් තීන්දුව කරලා ජනතාව ඒ අයව ගෙදර යවන්න එක තමයි හොඳ.